ভক্তিরা লিয়া এবং আদরে সন্দেহা তরুণে পল মুলিয়ন আদরে অদি পোতে পিটু ভক্তিরা লিয়া এবং আদরে সন্দেহা তরুণে পল মুলিয়ন আদরে සුන්දරත්වයේ සොඳුරු කවියකි ඔබ මාගේයු සුන්දරත්වයේ සොඳුරු කවියකි ඔබ මාගේයු කිසිවරු පඬිවරු කිසිවෙකු එකලෙක වත් නොමලියු කලෙක වත් නොමලියු අද ගීපතේ පිටුවක් කිරා ලියා එවමි ආදරේ සඳයිරහා කරුණේ පල මුලියන ආදරේ පන්සිලුයි වෙනයි පරදි පවසන නොකියු කතා පන්සිලුයි වෙනයි පරදි පවසන නොකියු කතා එක සිත දෙතැනක නොරඳා ලංවෙ මුසෙවනත පතා සෙවනත පතා අද ගීපොතේ පිටුවක් කිරා ලියා එවමි ආදරේ සඳහිරහා කරුණේ පල මුලියන ආදරේ අද ගීපොතේ පිටුවක් කිරා ලියා එවමි ආදරේ ඒ ගීතයත් ප්‍රේම ගීත දල්ලිස් මහත්තය. ඔව්. ඒකට සංගීතය ප්‍රේමනාත් කොඩිතෝක්කු චන්ද්‍ර බණ්ඩාරත් එක්ක තමයි මුලින්ම ගීතය මම ගායනා කරේ. ගුවන්විදු සංස්ථාවේ සරලගේ වැඩසටහනකට. මේ 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 සීඩී එක ඉතින් ජීවිතයේ සොඳුරුයි ෆිලික්ස් ඇන්ටන් මාත්මයා අවුරුදු 15කට විතර පස්සේ අවුරුදු 15කට පස්සේ තමයි මගේ CD තැටියක් වේ නිකුත් වුනේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් කියන එකෙන් තමයි අපි ඒ කියපුවා හුඟක් තියෙනවා ඔකේ සරල ගී වලටම කියපුවා ඔය හද ගී පොතේ ඔරිජිනල් සින්දුම තියෙනවා ඒ තැටියම අරගෙන මමයි චන්ද්‍ර බණ්ඩාරය කියන ගීතය ඌවිල්ලි පෙම් සඳල්ල කියන ගීතයක් තියෙනවා චන්දනි මානෙල් එක්ක මම ගායනා කරපු ඔයගේ ගීත කීපයක්ම තියෙනවා මේ ඒ ගුවන්විදුලි සංස්ථාවට මම ගායනා කරපු ගීත ඒ වගේම අලුත් ගීත කීපයකුත් මම කිව්වා මේ කියන මේ 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 ටයිටල් කරලා තියෙන ජීවිතේ සොඳුරුයි කියන එක අලුත් එකක් ඒක අලුත් ගීතයක් ගොඩක් ඒවා පරණේ ඔරිජිනල් තියෙනවා නේ පරණ ඔරිජිනල් අමම ඊයේ පෙරේද ගත්ත බින්තූරය. ඇයි ඔව් ඊයේ පෙරේද ඉන් පෙරේද වගේ දවසක් ගත්තේ. දුරකට නම ඒ වෙනස්ද නෑ. නෑ 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 ඒක තමයි බලේ. රොදයන් අය අරගෙන ඉන්නේ. දයන්. දුරකට නම තුම් දෙකක් අයිබුවන් කවුද කතා කරන්නේ? හලෝ. කවුද කාටද කතා කරන්න ඕනේ? සම්පයෙන් කාමිනි. චාමිනි කාටද කතා කරන්න ඕනේ? මාරියසල් ගුණතිලක මහත්මියට. කතා කරන්න ඔබතුමිය ලස්සනයි අද සිංහල සුරුවා කොහොමත් මම දක්ෂ මම ආස කරන ගායිකාවක්
මම රිසර්ච් කරනවා යන්නේ ඉස්සෙල්ලා පුළුවන් නම් තව සිංදුවක් කියන්න කියලා. මොකද දැන් අපි අහන්නේ සිංදු නෙමෙයි පවි විශ්වයට ආගත්ත පවි දැන් තියෙන්නේ. ඒ නිසා ඔය වගේ ගීත වලට ගොඩක් ආසයි. පුළුවන් නම් යන්නේ ඉස්සෙල්ලා තව සිංදුවක් ගායනා කරන්න කියලා මම ඔප්පුවේ ඉල්ලා සිටිනවා. පොවිසුද කියන්න. කවි නෙමෙයි අර මගේ යාළුවෙක් ඉන්නවා එයා නම් කියන්නේ මේ කොහේ හරි පොලිසියක නැති වෙච්ච ඇන්ට්‍රි පොත කොපි එකක් අරගෙන තියෙන. يعني ඒ වගේ නිකන් අර පොලිස් ඇන්ට්‍රි එකට මෙලඩියක් දාලා වගේ සමහර සින්දුන. හැබැයි ඒ අතර හොඳ ගීතක් තියෙනවා නැතුව නෙමෙයි. ඒවත් අපි කතා කරන්න ඕනේ. දෙවෙනි අමතුම කාගෙන්ද ආයිබුවන්? ආයිබුවන් මට හේමාල් රණසිංහ මහත්මයාට කතා කරන්න පුළුවන්. ඔව් කතා කරන්න. මේ ඉන්නවා කතා කරන්න. හේමාල් ඔයාගේ ඇක්ටිං මේ ගාස් ඇක්චුලි විදිහට රඟපානවා ප්‍රවේගී චිත්‍රපටේ. හරිම සතුටුයි. මම රංගදි මේ පෙරේදා මේ දෙමළ චිත්‍රපටේ බැලුවා. ඒක ප්‍රධාන නළුවට වැඩිය ගොඩාක් ඉහළ රඟපෑම කොහා ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි උත්සාහ කරලා තියෙනවා. හරිම සතුටුයි. සාර්ථකයිද කියලා බොහොම ස්තුතියි. يعني හෙප්පර්ටන් චිත්‍රපටේ හරිම ලස්සන රඟපෑවා. එතකොට එකම අර ඊළඟට මොකද වෙන්නේ නාට්‍ය හොඳ රඟපෑමක් ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි. ඒකට සුබ ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ ඉදිරියට මොනවද රඟපෑම් කියන්නේ? අලුත්ම චිත්‍රපටයක් එන්න තියෙනවා ජූනි 10 වෙනිදා. උදාරිත් ඉන්නවා ආදරණීය කතාවක් කියන චිත්‍රපටිය. වෙලාවක් හම්බුනොත් ගිහිල්ලා බලන්න. බලලා කියන්න මේ විදිහට බොහොම ස්තුතියි. අනිත් මට ගොඩක් සතුටින් මේ අවස්ථාව ලැබුණාට මේ කතා කරන්න ඇත් එක්ක මේ මා සම්බන්ධ කරලා දුන්නේ මහත්මයාට නම් ස්තුතියිවන්ත වෙනවා. ඒකට ස්තුතියි. බොහොම ස්තුතියි. උත්සාහ කරන්න 0112-7742 දුරකථන මාර්ග දෙකම පාවිච්චි කරන්න. එහෙම උත්සාහ කළ බැරි වෙන අයට කෙටි පණිවිඩය යොමු කරන්නත් පිළිවන්කම තිබෙනවා. ITN space CNM space ඔබේ කෙටි පණිවිඩය 99.22 ප්‍රධාන අනුග්‍රහකත්වය බලය ජවය ශක්තිය නෙස්ටමෝල්ට් උදාරි මිසිස් ග්ලෝබ් ගිහිල්ලා මොකද වුනේ චයින ගිහිල්ලා අපි ඊට පස්සේ හම්බුනේ නැහැ නේ කතා කරන්න. ඔව් මිසිස් ග්ලෝබ් එකට ගියේ ඒක ෆයිනල්ස් තිබ්බේ 2000 ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා තිබ්බේ. ඉතින් ඒකෙදි වර්ල්ඩ් ටයිටල් එකක් හම්බුණා මිසිස් සෙලිබ්‍රිටි ඔෆ් ද ඉයර් කියන. ඉතින් ඒක මිනි පැජන්ට් එකක්. ඊට පස්සේ ග්ලෝබ් අවෝඩ්ස් වල මාව ක්‍රවුන් කරා මිසිස් වර්ල්ඩ් මිසිස් ග්ලෝබ් වින් කරපු එකේන. ඉතින් එහෙම ජයග්‍රහණයක් ලංකාවට ගේන්නමට හැකි වුණා. සහ අපේ රටේ අනන්‍යතාවය ඇත්තටම ලංකාවට ගෙනියන්න මේ ලෝකෙට ගෙනෙන්නට අවස්ථාව ලැබුණගෙන මම ගොඩක් සතුටු වෙනවා. මොකද එතනට යද්දී ශ්‍රී ලංකාව කිව්වම බහුතරයක් රටවල වලින් ආපු තරඟකාරියන් දැනගෙන හිටියේ නැහැ. ඒක සමහර අය අහනවා ඒක ආසි මේ යුරෝපීය රටක්ද කියලාත් අහපු කට්ටිය හිටියා. හැබැයි එතනින් එද්දී අන්තිම දවසේ වෙද්දී ශ්‍රී ලංකාව කියන එක හැම කෙනෙක්ම දන්නවා සහ හැමෝටම අමතක නොවන රටක් බවට මට පත් කරන්න පුළුවන් වුණා. ඉතින් මම ගොඩක් සතුටු වුණා. මේ සුද්දු ඇත්තට කොහේ ඉන්න මිනිසුද මන් දන්නේ නේ. නේ මේ අපේ රට දන්නේ නැහැ කියලා කියන්නේ. නෑ. චූටි දෙයක්. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි මේ යාලා ඒක නිකන් සමාජලාවට නොදන්න බව අඟවන එක. පොඩි රටක් ඒක දකුණු ආසියානු කලාපයේ රටක් දුප්පත් රටක් ඒ එහෙම හිතන නිකන් එමත් හිතන අය ඉන්නවා. සමහරට ඒකත් හේතුවක් නැත්තම් දී හාමුදුරේ කොච්චරද මේ ඔහුගේ කාලේ වෙච්ච සිදුවීම පත්තරල ගියා ජාත්‍යන්තරේ වාර්තාගත ඕව නිසාම දැනගන්න පුළුවන් මේ රටක් තියෙනවා කියලා. එහෙමත් නොදන්නේ උන් ඉන්නවා කියලා කියන්නේ එන්න දෙන්න හොඳ අතරමයි බලන්නේ කට්ටිය. ඔව් කිසිම සමාජ ආශ්‍රයයක් නැති මිනිස්සු ආශ්‍රය කරන්න පුළුවන් මිනිස්සු. දැන් ඇත්තටම මට උදාරි ඔය මේ මිනි පෙජන්ට් එකක් ඒව හරිය වචන වදියට දන්නවා. දැන් වට හම්බුණා මිසිස් සෙලිබ්‍රිටි ඔෆ් ද ඉයර්. එතකොට ඒවා ඉදන් වටිනාකම ඇත්තටම මට එහෙම ලොකු අවබෝධයක් නැහැ තේරෙන්නේ නැහැ. ඒ වගේ එකක් හම්බ වුණාට පස්සේ ඒකෙන් මොනවද ඔයාලට කරන්න පුළුවන්කම හම්බෙන්නේ? ජාත්‍යන්තර වශයෙන් මොන හරි දයක් කරන්න පුළුවන්ද? ලංකාවට මොන හරි දයක් කරන්න පුළුවන්ද? කොයි වගේ වටින එකක්ද දෙන්නේ? ඇත්තටම මිනි පැජන්ට් එකක් දිනනවා කියන එක ඒකෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි ලබා ගන්න දෙයක්. ඒක ඒ කියන්නේ අපේ දක්ෂතාවයන් වලින් සහ අපගේ අපි ගෙනියන අපේ පෞරුෂය පර්සනල් පර්ෆෝමන්ස්. ඔව් ඒ වයි හම්බෙන්නේ කියන්නේ මිනි පැජන්ට්ස් ගොඩක් තිබ්බා. මිනි පැජන්ට්ස් හතරක top 3 වලට මිසිස් පර්සනලිටි මිසිස් ටැලන්ට් මිසිස් නැෂනල් කොස්ට්‍යුම් මිසිස් සෙලිබ්‍රිටි ඔෆ් ද ඉයර් හතරෙම top 3 nomination තිබ්බා. මිසිස් සෙලිබ්‍රිටි ඔෆ් ද ඉයර් මිනි පැජන්ට් එකේ තමයි හම්බුනේ.
ඒක තමාගේ පෞර්ෂය තමා ගෙනියන පෞර්ෂය සහ තමා ගිහිල්ල එතන පර්ෆෝම් කරන විදිහ අනුව තමා ඒගොල්ලෝ ඒක තීරණය කරන්නේ. ඉතින් ඒකෙන් අපිට තව ලංකාවට ගෙනල්ලා අපිට කරන්න පුළුවන් දෙයකට වඩා අපි ලංකාවෙන් එකතු කරගෙන ගිහිල්ලා අපි ලෝකෙට දෙන දේෙන් තමා ඒ දේ අපිට ලැබෙන්නේ. වෙන කිසිම දෙයක් ඕනේ නෑ නේද? මේ ලංකාව කියන එක ගැන කියපු දෙකම ඇතිනේ. ඇත්ත නේද? එන මොකක්වත් ඕනේ නෑ. ඊට පස්සේ දැන් චීනේ ඉඳලා ඇමරිකාව ගියානේ. බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අම්මත් එක්ක. ඒ ගියාට පස්සේ මොකද උනේ? ඒ ගියාට පස්සේ දැන් ඕන් අපේ පීරිස් මහත්තයා පෙන්නලා ඇස්ති වෙන්න. ඔය මනෝජ් පීරිස් මහත්තයා පෙන්නන්න. කියන්න නම් ගිවා කිය. ඔව් අපේ අම්මා මට උපන්දින සාදයක් ලෑස්ති කරලා තිබ්බා. මොකද මගේ බහුතරයක් නෑ දෑයෝ හිතමිතුරන් ගොඩක් ඉන්නේ ඉඳලා. එහෙ ගිහිල්ලා දැන් මමත් ලංකාවේ කලාකාරියක් ඒ වුණාට මට වඩා හම්බෙන හැම කෙනාම සුබ උපන්දිනයක් උදාරි. මනෝජ් පීරිස් මහත්තයාව හම්බුනේ නැද්ද? එයාව අපි දකින්න හරි ආසයි. එන්න කියන්නේ කියලා තමයි බෞතරයක් ආපු හැමෝම මනෝජ් අයියාගෙන තමයි යන්නේ. මනෝජ් අයියාට පුදුම ඉල්මක් තියෙනවා. මම හිතන්නේ ඇමරිකාවේ චන්දිල්ලන්නත් බැරි කමක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට ඔයාව යවන්න ඕනේ. ඈ මොකද කියන්නේ? ඒ හොයන්නේ වෙන මොකටවත් නෙමෙයි. අර ට්වින් ටවර් ගාපු වෙලා ඔයා හැංගිලා හිටියනේ. අවුල වවලා. ඒක නිසා ඔයා හොයලා තාම මදකයි මිනිස්සුන්ට සිදුවීම. රයිට්. අපි කතා කරමු 31 වෙනිදා ඉඳන් ඔබට බලන්න ලැබෙන ස්වාධීන රූප ෆයිනන්ස්ේවි අලුත් ටෙලි නිර්මාණය. කොළඹ අපි ආවා. මේක සුරංග ලක්මාල්සෙනි රත්නගේ මම හිතන්නේ 3 වෙනි විතර නාට්‍ය මම ගන්න විදියට 34. දැන් මේක මේ සුරංගලත් අනුරාධපුරයෙන් කොළඹ ආපු කට්ටියනේ. මේ වගේ නමක් යොදන්න හේතුව මොකක්ද කියලා නිකන් කතා කරාද මේ දයාදේව මහත්තයා? නෑ ඒක ඇත්ත මට අහන්න බැරි වුණා. නමුත් මම හේතුව ඒගොල්ලන්ගේ ලොකු අත්දැකීමක් ඇති. මොකද සුරංගලත් අර ඔයා කිව්වා වගේ මේ අනුරාධපුරයෙන් ඉඳන් කොළඹ ඇවිල්ලා ඒ මුහුණ දෙන ගැටලු ඉතින් ඒවා හරි ලස්සනට යාවා. මේ එයාගේ ස්ක්‍රිප්ට් එකේ යාම ස්ක්‍රිප්ට් රයිටර් එල්ගල තියෙනවා. ඉතින් මේ අපිටත් පුදුමයි කියන්නේ. ඉතාම මේ මේ නිදහස්සේ අපි මේ කියන්නේ අපේ චරිත මේ කරන්න එයා උදව් කරා. ඉතින් මේ මමත් එයාගේ පළවෙනි වතාවට මම මේ එයාත් එක්ක මේ වැඩ කරයි. ඉතින් මම හිතන්නේ එයාගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමුත් එතන ඇති කියලා මමත් හිතනවා. දැන් අපි තාම දැකලා නැති නාට්‍යයක් ගැන ඔබතුමා වචනයක් පාවිච්චි කරනවා ලස්සනයි කියලා. ඇයි ඒ නාට්‍ය ලස්සනයි කියන්නේ? ලස්සනයි කිව්වේ මම කවුරු හරි බල්ලෙක් එක්කෙනාට එක එක විදිහට තියෙන්න පුළුවන්. අපි ස්ක්‍රිප්ට් එක කියවලා අපි ඒ මේ මුහුණ දෙන සිදුවීම් එක අපේ අද්දකින් මේ වලට මේක කරපුවාම ඉතින් අපිට වෙනම ලස්සනක් පේනවා. ඒක අනිත්‍යයෙන්ද කොහොමද කියලා දන්නේ නැහැ. ඒක බල්ලම කියන්න පස්සේ තමයි බලන්නේ. ඔය නාට්‍ය සම්බන්ධ යෝන් ශිල්පිනියක් ඉන්නෝනේ. නම හිමාලි. හිමාලිට කොහොමද මේ නාට්‍යද? ඇත්තම ලස්සන නාට්‍යද? ලස්සන කියනවට වඩා මට කියන්න පුළුවන් එක හරිම කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන අපි කොළඹ කියන පරිසරයත් එක්ක ගැටෙන එකක්. ඒ කියන්නේ පිටගම කෙනාන් කොළඹට ඇවිල්ලා ඒ මිනිස්සු කොහොමද කොළඹින් මිනිස්සුත් එක්ක ගැටෙන්නේ සහ ඒගොල්ලන්ට ඒක දරා ගන්න පුළුවන් දෙකපාරට කොළඹ ආවම අන්න එහෙම කතාවක් තමයි යන්නේ. ඉතින් අර දෑදේවාංකර් කිව්වා වගේ හරිම නිදහසේ කරන්න පුළුවන් තිරනාට්‍යයක්. අපේ අත්දැකීමුත් අරගෙන ඉතින් ස්ක්‍රිප්ට් එකට එහාට ගිය එකක් කියන ස්ක්‍රිප්ට් එක කියවලා අපිට අපේ අත්දැකීම් එකට දාන්න පුළුවන්. අපි නිදහසේ කරන දෙයක්. ඉතින් ඇත්තටම අන්තිමට කියන්නේ ලස්සනයි තමයි බලන්න. 31 වෙනිදා ඉඳලා රෑ 9ට ඔබට පිළිවන් මේ ටෙලි නාට්‍යමය අත්දැකීම් සමගින් එකතු වන්න වෙනස් වැඩක්. මොකද සාමාන්‍යයෙන් දැන් ටෙලි නාට්‍යයක් රූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා ලොකු තරඟයක් තියෙනවානේ. මොන චැනල් එකකටද මේක දෙන්නේ? ඉතින් එහෙම හිතන අය විශේෂයෙන් නිර්මාණ අධ්‍යක්ෂකවරු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට ITN එකේ ටෙලි නාට්‍යයක් පෙන්න ගන්න හම්බ වෙනවා කියලා කියන එක ලොකු ඇචීව්මන්ට් එකක්. ඉතින් එහෙම ගත්තොත් මේ නාට්‍ය කියන්නේ සාමාන්‍යයෙන් මේක යම්කිසි තෝරාපත් කියන්නේ මේක බලනවා මේකේ කන්ටෙන්ට් මොනවාද මේකේ කවුද රඟපාලා තියෙන්නේ හොඳයිද යම්කිසි ප්‍රේක්ෂකෙන් දෙයක් ලැබෙනවා ඒ සියල්ලක්ම බල ගුණාත්මක தත්ත්වය බලලා ඒ අනුව තමයි මේක ඒ සිලෙක්ෂන් කමිටියකින් මේ පැත්තට එන්නේ පෙන්වන්න පෙන්වීම සඳහා සුදුසුකම් ලබන්නේ. ඒ නිසා මේ නාට්‍ය පිළිබඳ පූර්ව නිගමනයකට එන්න පුළුවන්. මේක හොඳ නාට්‍යයක්. 31 වෙනිදා රෑ 9:00 ඉඳන් බලන්න පුළුවන් සතියේ දවස්වල. අපි තව ගීතයකට යමුද මහත්තයෝ? නැත්නම් මම දිගටම කොහොම කතා කරන්න යන්නද? දන්නවනේ කතා කරන්න ගත්තොත් ආයි බ්‍රේක් නැහැ දිගටම යයි කතාව. ගීතයකට. හරි. ඔයා කියන දේ මම කරනවා. Yeah.
ولكن يجب ان يكون මේ නැත්තං ان මගාරලා هناك නේද මන් නිකන් ඉන්න මගේ أبي بدي بريك يا كرانجنا نعم هم